කොහමද ඔයාලට හැමෝම හොඳින් පරිස්සමෙන් ඉන්නව නේද මම ඔයාට ගෙදරදීම ලේසියෙන් හදාගෙන පාවිච්චි කරන්න කියලා දුන්න හෙයා ඔයිල් වලින් ගොඩාක් අයට සාර්ථක ප්‍රතිඵල ලැබුණ කරපිංචා තෙල් එකේ ඒත් ඔයා දන්නවද සමහර අයට කරපිංචා තෙල් එකනොත් හරියටම හොඳ ප්‍රතිඵල ලබා ගන්න බැරි වෙලා තියෙනවා ඉතින් ඒ අයට විශේෂයෙන්ම මේ හෙයා ඔයිල් එක මම අද කියලා දෙනවා ඕනම කෙනෙක්ට මේ මම අද කියලා දෙන බලකට ඖෂධීය තෙලක පාවිච්චි කරන්න පුළුවන්. හිසකෙස් වවා ගන්න කියලා හිසකෙස් අනේක අඩු කර ගන්න කියලා මේ තට්ටේ පෑදෙන එකට විසතුමක් හොය හොය හිතලා ඕන තරම් තෙල් වර්ග පාවිච්චි කරත් කිසිම ප්‍රතිඵලයක් නැත්තම් මම කියනවට නෙමෙයි අද ඔයා වීඩියෝ එක බලලම තීරණය කරන්න මේ ඔයිල් එක හදාගෙන පාවිච්චි කරනවද නැද්ද කියලා. මොකද පෞද්ගලිකව මමත් අත්හදා බලලා තියෙන ගොඩක් හොඳ ඖෂධීය තෙල් එකක් තමයි අද මම කියලා දෙන්නේ. දවස් 15ක් වගේ පොඩි කාලයක් ඇතුළත හිසකෙස් සම්බන්ධ සියලුම ගැටලු වලට විසඳ ගන්න පුළුවන් මෙන්න මේ තෙල් එකෙන්. තට්ටේ පෑදීම, හිසකෙස් අහුරු පිටින් යන එක, නළල දෙපැත්තේ හිසකෙස් අඩු බව මේ හැම ප්‍රශ්නයක්ම විසඳලා ශක්තිමත් නිරෝගී ඝන කෙස් කලඹක් ලබාගෙන බලගත් ඖෂධීය තෙල් එක හදාගන්න දැන් යමු. තව දෙයක් හරිම ආදරෙන් මතක් කරනවා එස්එල්කේ මීඩියා YouTube channel එකේ වීඩියෝ බලන්න යතාමත් subscribe නොකර නම් subscribe කරන්න. bell icon එක click කරාම මම වීඩියෝ එකක් දාපු ගමන්ම notification එකකින් ඔයාලට එවලෙම දැනගන්න පුළුවන්. දැන් යමු hair oil එක හදන්න අවශ්‍ය කරන දේවල් මොනවද කියලා බලන්න. වදමල් 8ක් විතර ගන්න. කරපිංචා ඉති 6ක්. කොමාරිකා ලොකු ඉත්තක් ගන්න. ගොටුකොළ කොළ 8ක් විතර ගන්න. කොහොඹ ඉති 6ක් විතර. සැවැන්දරා ග්‍රෑම් 20ක ප්‍රමාණයක්. කීකිරිඳියත් ග්‍රෑම් 20ක ප්‍රමාණයක් ගන්න. වියලි නෙල්ලි පවුඩර් වලින් ග්‍රෑම් 10ක් ගන්න. කළුතුරු ග්‍රෑම් 10ක්. උලුහාල් මේස හැඳි 4ක්. පිරිසුදු පොල් තෙල් බෝතල් එක ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. ඔලිව් තෙල් මිලිලීටර් 50ක්. එඬරු තෙල් මිලිලීටර් 20ක්. මේ හැමදේම හොයාගෙන තෙල් එක හදා ගන්නවා නම් තමයි ගොඩක්ම හොඳ. නැත්තම් තියෙන ඔයාට හොයාගන්න පුළුවන් දේවල් වලින් හදාගන්න ප්‍රශ්නයක් නැහැ. මම අද පොල් තෙල් බෝතල් එක ප්‍රමාණයකින් හදන නිසා තමයි එකතු කරන දේවල් වැඩිපුර එකතු කරන්නේ. ඉතින් ඔයාට අවශ්‍ය ප්‍රමාණයට මේ දේවල් අඩු වැඩි කරගන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. දැන් අපි යමු බලකට ඖෂධීය තෙල් එක හදාගන්න. පිරිසිදු මැටි භාජනයක් තමයි මම තෙල් එක හිඳගන්න ගත්තේ අද. මුලින්ම කළුදුරු ග්‍රෑම් 10ක ප්‍රමාණය එකතු කරගන්න. ඊට පස්සේ වියලි නෙල්ලි පවුඩර්කින් ග්‍රෑම් 10ක් එකතු කරගන්න. දැන් කීකිරිඳිය ග්‍රෑම් 20ක් එකතු කරගන්න. සැවැන්දරා ග්‍රෑම් 20ක් එකතු කරගන්න. උලුහාල් මේස හැඳි 4ක ප්‍රමාණයක් එකතු කරන්න. දැන් ගොටුකොළ 8ක් විතර අරගෙන මේ විදිහට කඩලා එකතු කරගන්න. කරපිංචා ටිකත් නැටිත් එක්කම එකතු කරගන්න. කොහොඹ ඉති 6ක විතර ප්‍රමාණයක් එකතු කරගන්න. කොමාරිකා ඉත්ත පොඩියට කපලා මෙන්න මේ වගේ එකතු කරගන්නයි තියෙන්නේ. වදමල් ටික සම්පූර්ණ වදමල් එකතු කරන්න නැතුව පෙති කඩල ඉවර වෙලා මෙන්න මේ වගේ එකතු කරගන්න. දැන් පිරිසුදු පොල් තෙල් බෝතල් එක ප්‍රමාණයක් එකතු කරගන්නයි තියෙන්නේ. දැන් මෙන්න මේ විදිහට ටිකක් තෙල් වලට එකතු කරපු දේවල් ටික ටිකක් අර හොඳට කලවම් කරගන්න. දැන් ලිපේ තියන්න තෙල් එක පදවට එනකන් මද ගින්දරේ තමයි තෙල් එක හිඳ ගන්න ඕනේ. හොඳට වීඩියෝ එක බලන්න අන්තිම වෙනකම් තෙල් එක ලස්සනට හැදෙන හැටි ඔයාලට බලා ගන්න පුළුවන්. මොකද හැමදේම මම ඔයාලට කරලා පෙන්නන නිසා. අද තෙල් එක හදා ගන්න බලගතු ශාකසාර 10ක් එකතු කරා. මේ ශාකසාර 10ේම ගුණේ සාරය පොල් තෙල් වලට හොඳට එකතු වෙනවා මේ විදිහට රත් කරනකොට. ඔලිව් තෙල් සහ එඬරු තෙල් තාම අපි එකතු කරන්නේ නැහැ තෙල් එකට. ඒක එකතු කරන්නේ අවසානයේට. මම ඒකත් ඔයාලට හොඳට කියලා දෙන්නම් කොහොමද කරගන්නේ කියලා. තෙල් එක රත් වෙනකොට ටිකෙන් ටික කලව
මෙලවම් කර ගන්න ඔයාගේ කොණ්ඩේ පීරනකොට හිසකෙස් අහුරු පිටින් ගොඩක් යනවනම් මේ තෙල් එක හදාගෙන හරියටම පාවිච්චි කරන්නකෝ හිතා ගන්න බැරි තරම් ඉක්මනින් ඔයාගේ හිසකෙස් සම්බන්ධ ගැටලු හැම ප්‍රශ්නයක්ම විසඳ ගන්න පුළුවන් වෙනවා තරුණ කාලේ ඉඳන්ම ඔයාගේ නළල දෙපැත්තේ හිසකෙස් අඩු ප්‍රශ්නේ තියෙනවනම් මේ හෙයා ඔයිල් එකේ හිසකෙස් අඩු තැන්වලින් හිසකෙස් වවල ඉවර වෙලා අලුතෙන්ම ගණට හිසකෙස් වවන්න උදව් වෙනවා केश मोलट हरियट पोषण लबर नाम तम केसकस नीरोगी तम केसकस वेवन वेगे अडवेलाम केश मुल दुर्बल तम इकमन गलवीलायन प्रश्न मे हेम देम ममोयाट हरम आदर कील अतर वीडियो को हट बला तेलक लसन पदमेट हेदन हटी मे बला तेलके पाट टिकट विनस्तने हटि कोल पाट तिब्ब रतुपाट तिब्ब मे वगे देवाल मुलिम तेलक हेदे मिलीलीटर विस्सक प्रमाण ඊට පස්සේ ඔලිව් තෙල් මිලිලීටර් 50ක ප්‍රමාණයත් එකතු කර ගන්න හොඳට දැන් ආයෙත් නැවත කලවම් කර ගන්න ඕනේ. ඔන්න දැන් බලකට ශාක සාර 10ක් සහ ඖෂධීය තෙල් වර්ග 3ක් එකතුෙන් හැදුව තෙල් එක හදලා ඉවරයි. දැන් ඉතින් අපි කරන්න ඕනේ මෙන්න මේකයි. මේ තෙල් එක දාගන්න පුළුවන් පිරිසුදු වියලි වීදුරු බෝතල් 3ක් මම ගත්තා. මුලින්ම තෙල් එකට අපි එකතු කරලා හදාගත්ත දේවල් ටික තියෙනවානේ. ඒ දේවල් සමානම වගේ බෝතල් 3ටම දාගන්න. මොකද උළුහාල් කළුදුරු වගේ දේවල් අපේ අර තෙල් එකේ යට කොටසට තැම්පත් වෙලානේ තියෙන්නේ. ඉතින් මේවත් අරගෙන මේ බෝතල් 3ට හොඳට ඔයාට පුළුවන් සමානව දාගන්න. මේ මම දැන් ඔයාට පෙන්වන බෝතල් 3ට මම මේ දාගෙන තියෙන හැමදේම සමානව. දැන් ඉතින් හදාගත්තු තෙල් ටික එකතු කරගන්නයි තියෙන්නේ. හරිම සුවඳක් එනවා තෙල් එකෙන්. මම ගොඩාක් ආසාවෙන් හදාගෙන පාවිච්චි කරන සුපිරිම තෙල් එකක් තමයි මේ තෙල් එක. එකපාර වැඩිපුර තෙල් ප්‍රමාණයක් හදාගෙන මගේ යාළුවන්ට නෑදෑයන්ටත් මම දෙනවා මේ තෙල් එක. ඒ වගේම ඒගොල්ලෝ හරිම ආසාවෙන් පාවිච්චි කරලා ගොඩක් හොඳ ප්‍රතිඵල ලබා ගත්ත කියද්දිත් මටත් ගොඩක් සතුටුයි. ඉතින් ඕගොල්ලන්ටත් පුළුවන් මේ තෙල් එක වැඩිපුර හදාගෙන තව කාට හරි දෙන්න. තව කෙනෙක් ලස්සන කරන්න උදව් වෙනවා කියන එකත් ගොඩක් හොඳයිනේ. මේ තෙල් එක ඕන කාලයක් ඔයාට තියාගෙන පාවිච්චි කරන්න පුළුවන්. කල් යන යන පරණ වෙන්න වෙන්න ගුණය ගොඩක් වැඩි වෙනවා. අන්න ඒ නිසා මේ තෙල් එක වැඩිපුර හදලා ඔයාට තියාගෙන පාවිච්චි කරන්න පුළුවන් ඕනම කාලයක්. දැන් යමු මම තෙල් එක පාවිච්චි කරන විදිය බලන්න. මොකද මේ හැම දෙයක්ම මම ඔයගලන්ට මට පෞද්ගලිකව පාවිච්චි කරන හැටි පෙන්නනවානේ. මුලින්ම මම මේ තෙල් එක ගාන්නේ මගේ නළල ආසන්නයේ හිසකෙස් අඩු තැන්වලට. ගාන ගමන්ම මම හිමීට ඇඟිලි තුඩු වලින් මසාජ් කරනවා. හොඳට තෙල් එක හිස් කබලට මුලින්ම ගාගෙන ඉන්න. හිසකෙස් මුලට තෙල් ටික හොඳට උරා ගන්න ඕන නිසා තමයි අපි ඇඟිලි තුඩු වලින් හිමීට මසාජ් කරන්නේ. ඔයාගේ කොණ්ඩ ගොඩාක්ම අහුරු පිටින් යන ප්‍රශ්නේ තියෙන කෙනෙක් නම් ඔන්න පළවෙනි දවස් තුනේ තෙල් එක ගාලා මසාජ් කරන්න එපා. කොණ්ඩ හිමීට පීරන්න ඒ හොඳටම ඇති. සතියට දවස් 3ක්වත් ඔයාට කරන්න පුළුවන් නම් මේ තෙල් සත්කාරයේ ගොඩාක් හොඳ ප්‍රතිඵලයක් ඔයාට ලබා ගන්නත් පුළුවන්. ගොඩක් බලගත්තු ඖෂධීය තෙල් එකක් තමයි මම ආදවට කියලා දුන්නේ. කොමාරිකා තෙල් එක හැදුවා ඒත් මට හොඳ ප්‍රතිඵල නැහැ. කරපිංච තෙල් එකකුත් නැහැ. මම කියලා දුන්නේ කිසිම තෙල් එකකින් ප්‍රතිඵලයක් ගන්න බැරි වුණා කියපු හැමෝම මම කියනවට නෙමෙයි ඔයගොල්ලෝ මේ තෙල් එක මේ විදිහට හදාගෙන පාවිච්චි කරන්න ඔන්න මම කියනවා
ඔගලන්ට බලා ගන්න පුළුවන් ගොඩක් හොඳ ප්‍රතිඵලයක් පළවෙනි ආලේපන වාරයේම. බාල මහලු වයස් පරිදයකින් තොර ඕනම කෙනෙක්ට පාවිච්චි කරන්න පුළුවන් මේ තෙල් එක. ඉතින් ඔන්න මම ගොඩාක් ආදරෙන් තමයි අද ඔගලන්ට මේ තෙල් එක හදන්න හැටි කියලා දුන්නේ. ඔගලත් කළ බල ප්‍රතිඵල අරගෙන මට කියන අමතක කරන්න එපා. තවත් මේ වගේ ඔහව ලස්සන කරන වටිනා වීඩියෝවක් අරගෙන ඉදිරියටත් මම එන්න සූදානම්. හැමදාමත් ආදරයෙන් ලෙඟතු කමින් මාත් සමග රැඳී සිටින්න. බොහොම ස්තුතියි ගොඩක් ආදරේ.